රතන සූත්‍රය මෙනික් ගැන වදාළ දෙසුම. මෙතන අහසේ හරි පොළවේ හරි යම් භූත පිරිසක් රැස් වෙලා ඉන්නවා නම් ඒ සියලු භූතයෝ සතුරු සිත් ඇත්තෝ වෙත්වා. ඒ වගේම මම මේ කියන දේ හොඳින් අසාගෙන සිටිත්වා. එම්වා භූතේනි, දැන් හැම කෙනෙක්ම මේක හොඳට අහන්න. මනුෂ ප්‍රජාවට මෛත්‍රී කරන්න. සමහර උදවිය දිවා රාත්‍රී දෙකේම ඔබට පින්පෙත් දෙනවා නෙව. එම නිසා ඒ මිනිසුන්ව අප්‍රමාදීව රැකගන්න. මේ ලෝකේ වේවා වෙනත් ලෝකයක වේවා යම්සි ධනයක් ඇත්නම් ස්වර්ගවල වේවා යම්කිසි මහානීය මාණික රත්නයක් ඇත්නම් ඒ කිසි දෙයක් තථාගත වූ බුදු සමිඳුන්ට සමාන කරන්න බෑ. බුදු සමිඳුන් තුල ඇති මහානීය වූ මාණික රත්නය යනු මෙයයි. මේ සත්‍ය වචනෙන් සෙත් වේවා. සමාහිත වූ සිත් ඇති සාක්‍ය මුනිවින්දයන් වහන්සේ නිකලෙස් වූ විරාගී වූ ප්‍රණීත වූ ඒ අමා නිවන් සුව සාක්ෂාත් කළා. ඒ ධර්මයට සමාන කරන්න පුළුවන් කිසි දෙයක් ලෝකයේ නෑ. ශ්‍රී සද්ධර්මයේ තියෙන මහානීය මාණික්‍ය රත්නය නම් මෙයයි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ පරම පාරිශුද්ධ වූ සමාධියක් වර්ණා කොට වදාලා, ඒ අරහත් ඵල සමාධියට කියන්නේ ආනන්තරික සමාධිය කියලයි. ඒ අරහත් ඵල සමාධියට සමාන කරන්න පුළුවන් කිසිම සමාධියක් ලෝකයේ නැහැ. ශ්‍රී සද්ධර්මයේ තියෙන මහානීය මාණික රත්නය නම් මෙයයි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා. බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා ප්‍රශංසා කරන ආරි පුජ්‍යලයන් 8 දෙනෙක් මේ ලෝකේ ඉන්නවා. ඒ උතුමන් යුගල වශයෙන් ගත් විට යුගල 4කි. සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වන උන්වහන්සේලා දන්පැන් ලැබීමට සුදුසුයි. ඒ ශ්‍රාවක පිරිසට දෙන දානෙන් මහත්ඵල ලැබෙනවා. ආර්ය මහා සංගරුවනේ තිබෙන මහානීය මාණික රත්නය නම් මෙයයි. මේ සත්‍ය වචනෙන් සෙත් වේවා. ගෞතම බුදු සමිඳුන්ගේ සසුන තුල දැඩි සිතින් යුක්තව ප්‍රතිපත්තියේ යෙදিলা කෙලෙසුන්ගෙන් නිදහස් වන යම් ශ්‍රාවකෙක් ඉන්නවා නම් උන්වහන්සේලා තමයි එයමා නිවනට බැසගත්තේ. උන්වහන්සේලාට තමන් ලැබූ ඒ අමා නිවන් සුවය හිතුමනාපිට බිඳගන්න පුළුවන්. ආර්ය මහා සංගරුවනේ තිබෙන මහානීය මාණික රත්නය නම් යයි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා. පොළොවේ ගැඹුරුම සාරා සිටවපු ඉන්දකීලයක් තියෙනවා. සිව් දිශාවෙන් කොතරම් සැලසුලන් හැමුවත් ඒ ඉන්ද්‍රක්‍රීලය සෙලවෙන්නේ නෑ. චතුරාර්ය සත්‍ය අවබෝධයට පැමිණුණු සත්පුරුෂයාත් එඹුදු කෙනෙක් කියලයි මම කියන්නේ. ආර්ය මහා සංගරුවනේ තිබෙන මහානීය මාණික රත්නය නම් මෙයයි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා. ගාම්භීර ප්‍රඥාවෙන් යුක්ත වූ බුදු සමුදුන් මැනවින් දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයන් යම් ශ්‍රාවකයෙකුට අවබෝධ වුණොත් ඔහු කොතරම් ප්‍රමාද වුණත් අටවෙනි උපතක් කරා යන්නේ නැහැ. ආර්ය මහා සංගරුවනේ තිබෙන මහානීය මාණික රත්නය නම් මෙයයි. මේ සත්‍ය වචනෙන් සෙත් වේවා. ඒ ශ්‍රාවකයා තුල චතුරාර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥානෙට පැමිණීමත් සමගම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා හා යම්සි මිත්‍යා සීල වෘත කියන මේ සංයෝජන තුන දුර වෙලා යනවා. ඔහු සතර අපායෙන් මැනවින් නිදහස් වෙනවා.
ආනන්තරිය පාප කර්ම පහත් නියත මිත්‍යා දෘෂ්ටියත් යන මේ පෞහය ඔහුගේ අතින් කෙරෙන්නේ නෑ. ආර්ය මහා සංගරුවනේ තිබෙන මහානීය මාණික රත්නය නම් මෙයයි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා. ඒ ආර්ය ශ්‍රාවකයා කයින් වේවා, වචනයෙන් වේවා, චේතනාවකින් වේවා යම්කිසි වරදක් කරනවා නම් ඔහුට ඒ වැරද්ද සංගවාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. වරද සංගවනවා කියන එක ධර්මය දැකපු කෙනෙකුට කරන්න බැරි දෙයක් බවයි මා විසින් පවසන්නේ. ආර්ය මහා සංගරුවනේ තිබෙන මහානීය මාණික්‍ය රත්නය නම් මෙයයි. මේ සත්‍ය වචනෙන් සෙත් වේවා. ග්‍රීෂ්ම ඍතුවේ මුල් ගිම්හාන වූ වස්සාන කාලයේ වනගොමුවල ලස්සනට මල් පිපෙනවා. ඒ විදිහටමයි ලෝක සත්වයාට පරම සිත සලසන ඒ අමා නිවන කරා රැගෙන යන උතුම් ධර්මය වදාළේ. බුදු සමිඳුන් තුල අති මහානීය මාණික රත්නය නම් මෙයයි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා. උතුම් නිවන අවබෝධ කළ, උතුම් නිවන දන් දෙන, උතුම් නිවන මතුකොට පෙන්වන උතුම් ධර්මයකුයි අනුත්තර වූ බුදු සමිඳුනන් වදාළේ. බුදු සමිඳුන් තුල ඇති මහානීය මාණික්‍ය රත්නය නම් මෙයයි. මේ සත්‍ය වචනෙන් සෙත් වේවා. යම් රහතන් වහන්සේ නමක් තුල පැරණි කර්ම ප්‍රහාණය වුණා නම්, අලුතින් කර්ම රැස් වෙන්නේ නැත්නම්, අනාගත භවයක සිත ඇලෙන්නේ නැත්නම්, උන්වහන්සේලා තුල විඥාණය නැමිති බීජය කවදාවත් පැලවෙන්නේ නැති විදියට නැති වෙලයි තියෙන්නේ. තණ්හාව වැඩෙන්නේ නැහැ. මෙන්න මේ පහන නිවිලා යනවා වගේ ඒ ප්‍රඥාවන්ත මුනිවරු නිමිලා යනවා. ආර්ය මහා සංගරුවනේ තිබෙන මහානීය මාණික රත්නය නම් මෙයයි. මේ සත්‍ය වචනෙන් සෙත් වේවා. මෙතන අහසේ හරි පොළවේ හරි යම් භූත පිරිසක් රැස් වෙලා ඉන්නවා නම්, අපි කවුරුත් දෙවි මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදු සමිඳුන්ට නමස්කාර කරමු. හැම දිනාටම සෙත් වේවා. මෙතන අහසේ හරි පොළවේ හරි යම් භූත පිරිසක් රැස් වෙලා ඉන්නවා නම්, අපි කවුරුත් දෙවි මිනිසුන් විසින් පුදන ලද තථාගතයන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මයට නමස්කාර කරමු. හැම දිනාටම සෙත් වේවා. මෙතන අහසේ හරි පොළවේ හරි යම් භූත පිරිසක් රැස් වෙලා ඉන්නවා නම්, අපි කවුරුත් දෙවි මිනිසුන් විසින් පුදන ලද තථාගතයන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක සංගරුවනට නමස්කාර කරමු. හැම දිනාටම සෙත් වේවා. මේ වනාහි රතන සූත්‍රයයි.